විශේෂෙන්ම අතිකරු ජනාත්මාට අපි සියලු දෙනාම අපේ ස්තුතිය පළකර සිටිනවා. ගරුණනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ ගරු අග්‍රාමාත්‍යවරයා හැටියට පත් කරන්නට ඔබතුමා කටයුතු කිරීම අපි මේ ගමන රට දැය වෙනුවෙන් ඉතාමත්ම ශිෂ්ට සම්පන්නව අර්බුද ඇති කරගන්නේ නැතුව ප්‍රශ්න විසඳාගෙන අර්බුදකාරී තත්ත්වයන් තිබෙනවා නම් තනි තීන්දුවන්නේ නැතුව කතා බහ කරලා සාකච්ඡා කරලා සම්මුතියෙන් සංහිඳියාවෙන් අපි මේ ප්‍රශ්න විසඳා ගැනීමට අපි පරිණත දේශපාලකයන් හැටියට අපි කටයුතු කළ යුතුයි. අතිගරු ජනාධිපතිතුමා අද මේ අවස්ථාවේ ඒ ඉදිරිපත් කරපු කරුණු කාරණා මම විශ්වාස කරන ඔබතුමා හදවතින්ම ඉදිරිපත් කරපු කරුණු කාරණා අපි ඒ සියල්ලක්ම අපේ හදවතට ගත්තා. ඒ වගේම ඔබතුමාට බොහෝම පැහැදිලිව කියන්නට ඕන අපේ ගරු අග්‍රාමාත්‍යතුමා කිසිම දවසක ඔබතුමාට දෝෂාභියෝග එල්ල කිරීම ගැන අපි කතා කරෙත් නැහැ, අපි සාකච්ඡා කරෙත් නැහැ, ඒව කරන්නට බලාපොරොත්තු වුත් නැහැ. ඒ වගේම මම ඔබතුමාට කියන්නට කැමතියි විවිධ ආවේගශීලී අවස්ථාන්වල අර දේශපාලන උණුසුමත් එක්ක ඒ උද්වේගකාරී තත්ත්වයන් තුළ අපෙන් සහ අනිකුත් පාර්ශ්වවලින් හැම පාර්ශ්වයකින්ම විවිධ උණුසුම් වචන පිට වුණා. කිසිම දවසක ඔබතුමා හිරේ දමන්නටවත් ඔබතුමාට ශාරීරික හානි කරන්නටවත් ඔබතුමාගේ දරු පවුලේ සමාජික සමාජිකාවන්ට හානි කරන්නටත් අපේ පාර්ශ්වයේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඔබතුමා පොඩි තැනකින් ඇවිල්ලා රටේ ජනාධිපති පුටුවට ගියේ ඔබතුමා අපේ ජනාධිපති නිසා. ඒ නිසා අපේ ජනාධිපතිතුමා රැකගන්නට අපි කටයුතු කරනවා.